අයිබෝන් සුබ දසන අදත් ඉතින් බොහොම රස කෑමක් තමයි අද හදන්න ඉතින් ඉතින් මේක මේක ආඩ ඔබින කෑමක් තමයි මේ අද හදන්නේ අද මම හිතන පොඩ මේ විසක් කාලේ ගෙදරට නමුත් අන්ට පොඩක් වඩා රසට කෑමක් පිළිගන්න ඕන නැහැ ඉතින් මේ තක්කාලි මේ කරි එකක් කොහමද හදන්නේ කියලා එහෙම නැත්නම් තක්කාලි චට්නි එක මේ කරි එකක් කියන්න පුළුවන් චට්නියක් කියන මේ දෙකටම මැද එකක් තමයි හදන්නේ එහෙනම් ඉතින් බලමු මේ තක්කාලි චට්නි එකට නැත්නම් මේ තක්කාලි කරි එක කොහොමද අපි හදන්නේ කියලා මොනවද මේකට අවශ්‍ය වෙන්නේ කියලා ඔව් මේකට අවශ්‍ය වෙනවා හොඳ රිදීච්ච තක්කාලි අවශ්‍ය වෙනවා පොඩ්ඩක් ඉතින් තැළුණා වුණත් කමක් නැහැ මේ වගේ අමු මිරිස් රම්පෙ කරපිංචා ලුණු සුදු ලුණු ඉඟුරු අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය වෙනවා සීනිලා ඒ වගේම අබ කහ කුඩු කැලි මිරිස් ගම්මිරිස් කුඩු ලුණු එනසාලේ වගේම අපිට තෙල් පොඩ්ඩක් අවශ්‍ය වෙනවා ඊළඟට වතුර ඔන්න ඔය ටික තමයි අවශ්‍ය වෙන්නේ ඕවත් ඉතින් අපේ නේද ගෙදර තියෙන දේවල් තමයි මේ සේරම ඉතින් ඉතින් ගේන්න කියලා විශේෂ දෙයක් නැහැ මේ හදන විදියයි අපි පිළිගන්නන ක්‍රමේ තමයි වෙනස තියෙන්නේ එහෙනම් ඉතින් බලමු මේ රස රස තක්කාලි චට්නි එක කොහොමද හදන්නේ කියලා ඔය ඉතින් මුලින්ම තියෙන්නේ නම් තක්කාලි ටික කපා ගන්න අපි තක්කාලි කපා ගන්න ඕනේ මේ මේ කෑල්ල අපි කපලා අයින් කර ගන්න ඕනේ ඊට පස්සේ තක්කාලි ටික මෙන්න මේ විදිහට කපා ගන්න මේ විදිහට තක්කාලි ටික කපා ගන්න ඕනේ හොඳින් ඉදුණු තක්කාලි ගත්තොත් වඩාත් ලේසි හදන්න අපිට මේ චට්නි එක මේ විදිහට තක්කාලි කපා ගත්තා ඊට පස්සේ අමු මිරිසුත් අපි හීනියට කපා ගන්නවා මේ විදිහට අමු මිරිස් ටික කපා ගන්නවා ඒ වගේම ලුණු මෙන්න මේ විදිහට ලුණු ටිකක් කපා ගන්න ඒ වගේම කපා ගන්න සුදු ලුණු චුට්ටක් කපා ගන්න දැන් කපා ගන්න අවශ්‍ය ටික කපාගෙන ඉවරයි තක්කාලි අමු මිරිස් ලුණු සුදු ලුණු ඉඟුරු ඉඟුරු මං කලින් කපාගෙන තියෙන්නේ ඉතින් ඔන්න ඔය ටිකයි මෙතන තියෙන ටිකයි එකට එකතු කරලා තමයි මේ රසම රස තක්කාලි චට්නි එක හදන්නේ එහෙනම් ඉතින් දැන් මේ ටික එකතු කරලා බලමු මේ තක්කාලි චට්නි කොහොමද හදන්නේ කියලා ඔය දැන් අපේ වාජනේ රත් වෙලා තියෙන්නේ මේකටම එකතු කරගන්නවා පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා එකතු කරලා ඊට පස්සේ මේකට මුලින්ම එකතු කරන්නේ ඉඟුරුයි සුදු ලුණුයි ලුණු පස්සේ මේකට ඉඟුරුත් එකතු කරගන්නවා ඉඟුරු සුදු ලුණු ලුණු පොඩක් තෙල් සත් තුනට පස්සේ දාලා ඊට පස්සේ ඒක අපි හොඳට කලවම් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට මම කපා ගත්ත අමු මිරිස් එකතු කරගන්න. අපි මේ අමු මිරිස් මුලින්ම එකතු කරගැනීමේ වෙන්නේ අමු මිරිස් එකත් තෙලේ බැද ගන්න ඕනේ. එහෙම නැත්නම් අර චට්නි එකේ රස වෙනස් වෙනවා අමු මිරිස් එක. අමුෙම තිබ්බම රස වෙනස් වෙන නිසා අමු මිරිස් එක තෙලේ පොඩ්ඩක් වැඩිපුර බැද ගන්න ඕන නිසා තමයි මේ තෙලට මේක එකතු කරගන්නේ. පරාදු වෙනකොට මම දැන් එකතු කරගන්නවා ඔබ තේ හැඳි භාගයක් විතර. ඒ වගේම එනසාලයට 3-4 මේ ටිකත් එකතු කරලා මෙන්න මේ වගේ කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේක එකතු කරගන්නවා කෑලි මිරිස්. අපි මිරිස් කුඩු එකතු කරගන්න අපි එකතු කරගන්නේ කෑලි මිරිස්. ඒ වගේම ගම්මිරිස් කුඩු ඊළඟට එකතු කරන්න ලුණු
එකතු කරලා මෙන්න මේ විදිහට එකත් කලවම් කරගන්න ඕනේ. ඔව් ඒකත් ටෙම්පරාදු වේගෙන හොඳ සුවඳක් එනකොට අපි එකතු කරගන්නවා කපාගත්ත තක්කාලි. කපාගත තක්කාලි එකතු කරලා ඊට පස්සේ එකතු කරගන්නවා කහකුඩු. කහකුඩු චුට්ටක් එකතු කරගන්නවා. ඒ ටිකත් එකතු කරලා මෙන්න මේ විදිහට කලවම් කරලා ඇත්තටම මෙතන හරිම ලස්සන වගේම හොඳ හුලඟක් එනවා. ඒක නිසා ධාරිය දාන්න එහෙම නැද්ද ලිපට චූටි චූටි බාධා ඇති වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දේවල්නේ. ඒ නිසා මෙන්න මේ විදිහට කලවම් කරගන්න ඕනේ. අපි මේකට තාම වතුර දැම්මේ නැහැ. මේක තෙලේ පොඩ්ඩක් හොඳට තැඹුණාට පස්සේ තමයි මේකට වතුර එකතු කරගන්නේ. තෙලෙන් තැඹෙනකොට මම එකතු කරගන්නවා අවශ්‍යම දේ තමයි කරපිංචායි රම්පේ. කරපිංචායි රම්පේ එකතු කරලා ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා වතුර එකතු කරගන්න. මේ විදිහට වතුර එකතු කරගෙන ඊට පස්සේ මම මේකට එකතු කරගන්න අවසානට සීනි. සීනිත් එකතු කරගෙන ඉවරයි. මේකට තවට මේකට ඕනනම් වඩාත් රස වෙන්න එකතු කරගන්න පුළුවන්. රටකජු එකතු කරගන්න පුළුවන්. කජු එකතු කරගන්න පුළුවන්. ඒ වගේම වීදි මිදි රට ඉදි ඒ ඕන දෙයක් මේකට එකතු කරගන්න පුළුවන්. ඒතකොට මේ චට්නිය තව තවත් රසවත්. එහෙම නැත්නම් මේ තක්කාලි චට්නියකටම අපට පොඩියට කපාගත්ත අන්නාසි එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩියට කපාගත්ත අඹ එකතු කරගන්නත් පුළුවන්. ඒ මොනා දැම්මත් ඇත්තටම හරිම රසයි. ඉතින් අපි මේ හදන එක අපි හදන ලේසිම දේ තමයි අපි ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඔයාලත් කැමති මේ දේවල් එකතු කරලා මේක තවත් රසට හොඳ ලස්සනට හදාගන්න පුළුවන්. මොකද අපේ තක්කාලි කරි එක නැත්නම් තක්කාලි අපේ චට්නිය එක හොඳ ගානට ඇවිල්ලා තියෙනවා. මේකේ වෙනස තියෙන්නේ අපි දන්නවා තක්කාලි චට්නිය කරා පස්සේ ගොඩක් වෙලා තක්කාලි කරි මෑෂ් වෙලා ගිහලා හොයන්නත් බෑ මොනවාද මේක චට්නියක්ද මොකද්ද හදපු જાතිය කියලා. අපේ මේ විශේෂ චට්නියකේ මෙන්න හොඳ රස තියෙනවා. පැන් රස, අඹුල් රස, ඒ වගේම සැර සුනම තියෙනවා. ඒ වගේම තක්කාලි කෑලිත් මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් අපි දාපු සීනි, ලුණු, මිරිස් ඔක්කොම මේ තක්කාලි කෑලි ඇතුළට හොඳට උරලා තියෙන්නේ. ඇත්තටම ඉතින් මේ කාලේ හැටියට බත් ටිකක් ගන්න හොඳටම හොඳයි. ඉතින් මෙන්න මේ විදිහට තියෙන මේ ගොඩක් මෑෂ් කරන්න එපා. ගොඩක් පොඩි කරගන්න එපා. මෙන්න මේ විදිහට කෑලිත් එක තමයි තියෙන්න ඕනේ. එහෙනම් ඉතින් මෙච්චර මේ රසට හොඳින් හදාගත්ත තක්කාලි චට්නියක ඔයාලට පිළිගන්නවම දැන් හදන්න. මේ තියෙන ඉතින් අපි හදාගත්ත තක්කාලි චට්නිය ඔයාලට ඉතින් මේ කාලේ හැටියට මේක රස බලන්න.